ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල. දකුණු මුහුදේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝ 500 දික්කෝවිට වරායට. COVID-19 වෛරසය හේතුවෙන් ඉතාලියේ සියලු පාසල් වසාදාමයි. කැලිෆෝනියාවටත් හදිසි තත්ත්වයක්. දැන් දේශීය පුවත්. දකුණු මුහුද තීරයට ඔප්පෙන් වූ මුහුදු සීමාවේදී පසුගිය සෙනසුරාදා දින සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන දික්කෝවිට දීවර වරාය වෙත රැගෙනු ලැබුවා. දකුණු මුහුදු තීරයට ඔබෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පසුගිය සෙනසුරාදා දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී සොයාගනු ලැබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය අද උදැසන දික්කෝවිට දීවර වරාය වෙත රැගෙනු ලැබුවා. පොලිස් මද්‍ර විනාශක කාර්යංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා දෙකක් යොදවා මෙම මෙහෙයුම සිදු කළ අතර එහිදී මද්‍රව්‍ය සහසකකරුවන් නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබුණා. නිලධාරීන් විසින් බහරයට ගනු ලැබූ හෙරොයින් මද්‍රව්‍ය තොගේ බර කිලෝග්‍රෑම් 330ක් වන අතර අයිස් මද්‍රව්‍ය තොගේ බර කිලෝග්‍රෑම් 50ක් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නාවික හමුදාවටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටත් හැකි වුණා. හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයකුත්, ඒ වගේම අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයකුත් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්න. මේ ප්‍රථම වතාවට තමයි මෙවැනි ප්‍රමාණයක් අපි එකවර අත්අඩංගුවට ගත්තේ. ඒ මෙහෙයුම කිරීම සඳහා නොයෙකුත් පාර්ශ්ව අපට දායකත්වය ලබා දුන්නා. ඉතින් මා මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගන්නවා ඒ සියලුම පාර්ශ්වයන්ට අපේ ස්තුතිය පුද කරන්න. ඉතින් මේක ජාත්‍යන්තර මුහුදේදී සිදුණු අත්අඩංගුවට ගැනීමක්. යාත්‍රාවේ ඉඳලා සියලුම පුද්ගලයන් අපි 16 දෙනෙක් අත්අඩංගුවට අරන් තිනවා. අපි පැහැදිලිවම දන්නවා ඔවුන් විදේශිකයන් කියන එක. මේ ස්ථානයේ දැන්ට තියෙනවා අපි කලින් අල්ලගත්ත කොටස වෙන කරලා තින්නේ. මේ ස්ථානයේ තියෙනවා අයිස් කිලෝග්‍රෑම් 50කුත්, ඒ වගේම හෙරොයින් කියන මත්ද්‍රව්‍ය 330කට ආසන්න ප්‍රමාණයක්. මෙම මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි 600කට ආසන්න බවයි වාර්තා වන්නේ. මද්‍රව්‍ය තොගේ සමගින් සැකකරුවන් 16 දෙනෙකු නිලධාරීන් සිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදැසන දික්කෝවිට දීවර වරායට රැගෙනු ලැබූ මද්‍රව්‍ය තොගේ සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය වෙත බහර දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පත්වීම් ලැබූ උපාධිධාරීන්ගේ පුහුණුව නවතා දැමීමට මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති තීරණය සම්බන්ධව එම කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග අද දින සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. යද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් ඒ ඉස්තර කරලා තියෙනවා. කිසිම දේශපාලන ප්‍රයෝජනයක් වාසියක් අලුතෙන් නොමැත්තේ මේ පුහුණු කාල පරිච්ඡේදය තුළදී මේ අය කුමන පක්ෂයේ කුමන පාටකට අයිතිද කියලා අපි කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කරලා එතනින් පුහුණුව ලබා දීමේ කටයුතු සඳහා තමයි යවන්නේ. අපිට තේරුම් ගන්න බෑ කැබිනට් මණ්ඩලයට ඇයි මැතිවරණ කොමසාරිස්තුමා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පරාත්පාන්න අමාත්‍යාංශයට දන්නලා තියෙන්නේ මේ පුහුණු වීම නතර කරන්න කියලා. දැන් අපි ඔවුන්ගේ බැංකු ගිණුමට ගිණුම විවෘත කළාට පස්සු මාර්තු පළවෙනිදා සිට වැටුප් ගෙවන්න ඕනේ. පුහුණු වීම කාලය තුළට අදාළ රුපියල් 20,000. දැන් රුපියල් 20,000 පමණක් ගෙවනවා පුහුණුව නැහැ. මේ එය කුමන හේතුවන් නිසාද කියලා පැහැදිලි කර ගැනීම සඳහා අද දිනේදී මැතිවරණ කොමසාරිස්තුමා සමග සාකච්ඡා පවත්වන්න මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මැතිවරණ කොමිසම මේ දේශපාලන ව්‍යාපෘතියන් නොවේ දරුවන්ට අවුරුද්දක කාල පරිච්ඡේදය තුළ පුහුණුවක් ලබා දෙන්න ඕනේ. ලබන මාර්තු පළවෙනිදා වෙනකම් ඔවුන්ගේ පුහුණු කාලය මේ මැතිවරණය ප්‍රකාශයට පත් කළ නිසාවෙන් අවීර කිරීමේ එච්චර අර්ථයක් තියෙනවද කියන ප්‍රශ්නේ මැතිවරණ කොමිසමේ විද්වතුන් ගැඹුරෙන් කල්පනා කළා. වඩා හොඳ තීන්දුවක් සාධාරණ තීන්දුවක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් අපි සියලුම උපාධිධාරීන්ට සඳහන් කරනවා රජයේ පොරොන්දු ඉෂ්ට කරලා තියෙනවා. තමුන්ට පත්වීම ලබලා දීලා තියෙනවා. ඒ අනුව මාර්තු පළවෙනිදා සිට ඔවුන්ට නියමිත වැටුප් ගෙවෙනවා. පුහුණුව කොමසාරිස්තුමා විසින් අත්හිට උල තියෙනවා. එයත් නැවත සලකා බලන්න කටයුතු යොදනවා. උපාධිධාරී රැකියා සඳහා ඉල්ලුම් කොට යම් කිසි ආකාරයකට පත්වීමක් ලැබුණ නැතිනම් කාට හරි
එම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා ඒ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමා වෙත අභියාචනයක් බාර දෙන්න කියලා අපි ඉල්ලා සිටින්න කැමතියි. දැන් එතකොට ඔබතුමාලා අද එතුමත් එක්ක සාකච්ඡා පවත්වනවා කිව්වා මෙම උපාධිධාරීන්ට සහනයක් අත් කර දෙන්න. මෙවැනි විශේෂ චක්‍රලේඛනයක් මත එතුමා අවසරයක් දෙයිද? ඔව් දැන් එතුමාටත් රටටත් අපි පැහැදිලිව කිව යුත්තේ මීට පෙර තිබෙන තත්ත්වයේ වර්තමානයේක ආදේශ කිරීම සාධාරණ නැහැ. මීට පෙර උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නත් ඒකට දේශපාලනයක් තිබුණා. මේක කිසිම දේශපාලනයක් නැහැ කියලා ඔබතුමාලාගේ හෘදේ සාක්ෂිය දන්නවනේ. කුමන පක්ෂයකට අයිති වුණත් කුමන පාටකට වැඩ කළත් ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි පිකටින් කළත් ඒ අයටත් පත්වීම ලැබුණා. ඒකට දේශපාලන වාසියක් නැහැ නේ. මේ මැටිවරණ කාල පරිච්ඡේදයට පෙර කරපු එක. රජයේ බලයට පත් වෙලා පළවෙනි කැබිනට් රැස්වීමේදීම තමයි රැකියාව විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දිය යුතු කියන තීන්දුව ගත්තේ. මේ තීන්දුව ගැනීමෙන් පසුව මේ ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි කාල රාමුවක් ගත වෙලා තිබෙනවා. අයදුම්පත් ඉදිරිපත් කරන්නටත් සති දෙකක කාලයක් ලබා දුන්නා. ඒ සඳහා ඊට පසුව මේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පස්ව පත්වීම් ලිපි නිකුත් කිරීම සඳහා ගතවන අවම කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. දින 100ක් ඇතුළත මේ සියලුම කටයුතු සිදු කරලා තිබෙනවා. ඉතින් මීට වඩා වේගෙන් කටයුතු කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරන මැතිවරණ කොමසාරිස්ම මේ පිළිබඳව එතුමගේ සාධාරණ අවධානය යොමු කළා. මේ උපාධිධාරී නංගිලවල්ලට ඒ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරයි කියලා. බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතය සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ හෙවත් බිම්ස්ටෙක් සමුළුව වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වයේ සපයවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් මහලිකම් එම් සහිදුල් ඉස්ලාම් මහතා හට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ බිම්ස්ටෙක් මහලිකම්වරයා ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. එහිදී අදහස් දෙක වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා on the economic development of our country ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සමාජයේ සියලු දෙනාට විශේෂයෙන්ම දිලිඳු ප්‍රජාව වෙත ළඟාවන බවට අප විසින් සහතික කරගත යුතුයි. ඔවුන් දිලිඳු බවෙන් මුදාගෙන ආර්ථිකයේ සාධනීය දායකත්වයක් බවට පත්කොට ඔවුන්ගේ ජීවන තත්ත්වය කඩිනම් හා තිරසාර ලෙස සංවර්ධනය කළ යුතුයි. ඒ වගේම අපේ පාසල් පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාලවලින් බිහිවන ශ්‍රම බලකාය සහ රැකියා වෙළඳපොළ ඉල්ලුම අතර තිබෙන්නේ සැලකිය යුතු නොගැලපීමක්. අද තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ මුහුණ දී සිටින පුහුණු ශ්‍රමිකින්ගේ හිඟය ඒ පෙන්නුම් කරන එක් අවස්ථාවක්. මේ නිසා අපේ අධ්‍යාපන පද්ධතියට ආවේනික ගැටලු සඳහා කෙටි කාලීන සහ මධ්‍යකාලීන විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවයක්. Global Sourcing Association විසින් ශ්‍රී ලංකා මෘදුකාංක සහ සේවා සංගමයට පිරිනමන ලද The Delivery Destination of the Year සම්මානය සංගමයේ සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා. තොරතුරු සංවේදන තාක්ෂණ ශාස්ත්‍රයේ නියෝජිතයෝ රැසක් සහ ජනාධිපති උපදේශක ලලිත් විරුත් මහතාද කතිකාවට එක්ව සිටියා. COVID-19 වෛරස ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 3289 දක්වා ඉහළ කොස් තිබෙනවා. වෛරසය පතිරයාම හේතුවෙන් ඉතාලියේ සියලු පාසල් වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මේ අතර අමරිකාවෙන්ද පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් එරට කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර බවයි එරට බලධාරීන් සඳහන් කළේ. COVID-19 වෛරසයේ බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් බදුල්ල මහරෝහල වෙත ඇතුළත් කළ මාස 7ක් වයසිත බිරිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසුවන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත් මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. එසේම අදාළ බිරිඳාගේ කේට හා රුධිර සාම්පල මේ වන විට පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ලොව රටවල් 76කට අධික සංඛ්‍යාවක් පුරා පැතිර ගොස් ඇති COVID-19 වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 3289 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93000 ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගත වූ පැය 24 තුළ චීනයේ අදාළ වෛරසය හේතුවෙන් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව එරටේ මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3000ක්. එරටෙහි ආසාදිත සංඛ්‍යාව 80409ක් වන බවද විදෙස් වාර්තාවන්හි සඳහන්. චීනයට පසුව වෛරසයේ වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. ඒ පුද්ගලයන් 107 දෙනෙකුට දිවි අහිමි වීමත් සමගයි. ඒ අනුව එරටින් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 3089ක්.
මේහෙතුවෙන් රට තුළ සියලු පාසල් වසා දැමීමටත් සියලු ක්‍රීඩා ඉසව් ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමටත් බලධාරීන් කටයුතු කර තිබෙනවා. ලෝකෙ තුළ පවතින තත්ත්වය හමුවේ ඉරානයේද පුද්ගල මරණ 92ක් වාර්තා වී ඇති අතර එරටෙහි සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2922ක් වනවා. ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 586 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර එරට තුළ වෛරසයේ පැතිර යාම පාලනය කිරීම සඳහා රජයේ ඉහළ නිලධාරීන්ට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. ඒ අදාළ රෝගයෙන් එරට උපජනාධිපතිවරයා හා නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 දෙනෙකු පීඩා විඳීමත් සමගයි වෛරසයේ පැතිර යාම වැළැක්වීම සඳහා සිරකරුවන් 54,000ක් තාවකාලිකව නිදහස් කිරීමටද ඉරානය පියවර ගනු ලැබුවා. පවතින තත්ත්වය හමුවේ ලෝක බලවතුන්ටද මින් බලපෑමක් එල්ල වී ඇති අතර ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ ඇමරිකාවෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වීමත් සමගයි. එසේම එරටේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 157ක්. වෛරසය පැතිර යාම වැළැක්වීම වෙනුවෙන් ඩොලර් බිලියන 8.3 මුදලක් වෙන් කිරීමටද ඇමරිකානු රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වූ යෝජනාවක් ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති අතර එය සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බවයි විදෙස් මන්ත්‍රීන් වැඩි පිරිසක් වෙසෙන දකුණු කොරියාවේ වෛරසය පැතිර යාම හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 35ක්. ඒ ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 30 දිවි අහිමි වීමත් සමගයි එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 5600ක්. පොදු ප්‍රවාහන සේවා ඔස්සේ රටපුරා වෛරසය ව්‍යාප්ත වීම පාලනය සඳහා දැඩි වෙහෙසක් දැරීමට එරට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව සෝල් නුවර දුම්රිය පොළ වෙත පැමිණෙන දුම්රිය මැදිරි සියල්ල විෂපීජ හරණය කිරීම සඳහා දකුණු කොරියානු සෞඛ්‍ය අංශ යොහුසුලුව කටයුතු කරනවා. අදාළ වැඩපිළිවෙල යටතේ සෑම දුම්රියක්ම දිනකට 5 වතාවක් පමණ පවිත්‍ර කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. ඉරාකයේද වෛරසය පැතිර යාමත් සමග පුද්ගලින් 2 දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කර සිටිනවා. මේ අතර ඊශ්‍රායල් රජය නිවේදනය කර ඇත්තේ ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රියාව හා ස්විට්සර්ලන්තය යන රටවලින් එරටට පැමිණෙන සංචාරකින් නිරෝධායනය කරන ලෙසයි. වෛරසයේ සිය රටෙහි පැතිර යාම වැළැක්වීම සඳහා එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ඊශ්‍රායල් රජයට උපදෙස් ලබා දී ඇත්තේ එරට තුළ පැවැත්වෙන සියලුම සම්මන්ත්‍රණ අවලංගු කරන ලෙසයි. ජපානයෙන්ද හමු වූ වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට 1022ක් බවට වාර්තා වුණා ජපානයේ කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් ගණන. ඉන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම 58 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ඉන් 46 දෙනෙක් සුවය ලබා නැවතත් තමයි නිවෙස් වලට ගොස් ඇති බවයි. ජපානයේ විශාලතම දූපත වන හොක්කයිදෝ පළාතෙන් තමයි රෝගීන් 82 දෙනෙක්ම වාර්තා වෙන්නේ. ඒ හැරුණාම ටෝකියෝ නගරයෙන් රෝගීන් 44 දෙනෙක් වාර්තා වෙනවා. කෙසේ නමුත් මේ වන තෙක්ම කිසිම ශ්‍රී ලාංකිකයෙකුට ජපානයේ ජීවත් වන මේ රෝගීන් කිසිම කරදරයක් නැහැ. කිසිම ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරස ආසාදනය වී නොමැති බවයි සඳහන් වන්නේ. පවතින තත්ත්වය හමුවේ ජූලි මස 24 වනදා සිට අගෝස්තු මස 9 වනදා දක්වා ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය කල්තැවීම සම්බන්ධයෙන් එරට ඔලිම්පික් කමිටුවේ අවධානය යොමු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් ඊයේ දින සියත ටීවී ඔස්සේ විකාශය වූ සුනිය වැඩසටහන තුළින් සාකච්ඡාවට ලක් වුණා. මේ දින සියය ඇතුළතදී ලබා දෙන්න පුළුවන් උපරිම සහන ලබා දීලා අපි මේ රටේ ජනතාව අතර යම් විශ්වාසයක් ගොඩනගා ගත්තා. දැන් මෙතුමන්ලගේ දින සියය අරගෙන බලන්නකො. මෙතුමන්ලගේ දින සියයේ අපි දීපු දේවලුත් නැවැත්තුවා. අගමැතිතුමා බඩුවල මිල පාලනය කරන්න අද රැස්වීමක් ඇදවලා තිබුණා. එතුමාගේ අමාත්‍යාංශී. එතුමා කතා කරන්නේ මේ පොල් මිල පාලනය කරන්නේ කොහොමද කියලා. දැන් මං හිතන්නේ පොල් ගහන්න නැතුව ගත්තම 100යි, ගහලා ගත්තම 90යි. අද ඒ තරමට මේ රටේ ජීවන වියදම තදබල ලෙස ජනතාව අතරට පැතිරිලා තියෙනවා. දැන් මෙතුමන්ලට තිබුණා මාස 3ක කාලයක් අයවැයක් ගේන්න. ඇයි අයවැයක් ගෙනාවේ නැත්තේ? මාස 3ක් තිබුණා ආණ්ඩුව අරගෙන. දින 100 පහ වුණා. මෙතුමන්ලගේ නොහැකියාව අද වෙනකොට ප්‍රදර්ශනය වෙලා තිබෙනවා. අලුතෙන් ආණ්ඩුවක් ඇවිල්ලා ඒ ආණ්ඩුවේ පළවෙනි මාස 2-3 ඇතුළෙන් මූර්තිමත් වෙන්නේ ඊට පෙර පැවති ආණ්ඩුවේ ගති ලක්ෂණ. මුජිබර් රහමාන් ගරු මන්ත්‍රීතුමා කිව්වා එයාලා ආපු ගමන් පඩි වැඩි කළා. ඔව් ඇත්ත. අපි පඩි වැඩි කරන්න පුළුවන් භාණ්ඩාගාරයක් දීලා ගියේ. ඒක තමයි අපේ දේශපාලනේ. ඔව් අපි අසමත් තමයි. අපිට පළවෙනි මාස 3 ඉවර වෙන ඉස්සෙල්ලා මහ බැංකුව වඩා ගන්න බැරි වුණා. අපිට බැරි වුණා ඇමරිකාවත් එක්ක එකතු වෙලා මේ රටට එරෙහිව යෝජනාවක් ජිනීවාවල UNHRC එකේ සම්මත කරගන්න අපිට බැරි වුණා. ගෙවල් වලට දොරවල් නැතුව බොරුවට යතුරු කපලා බෙදන්න අපිට බැරි වුණා. අපි ඒ අතින් මේ අසමත් තමයි. අපිට බැරි වුණා උසාවියට කෝල් කරන්න.
ඒ වගේ ප්‍රශ්න කීපයකදී අපි අසමත් තමයි. අපි මේ මේ වෙඩි පිටියක් කරලා තිබුණ රට මේ පාතාලයෙන් බේරගත්ත මද්රාවේ මර්ධනය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. ජීවන බර වැඩි වෙලා හොඳටම ජීවන බර දරා ගන්න බැරුව විශාල පිරිසක් අසරණව අද ඉන්නවා. ආර්ථිකයේ හසුරුවන්නත් ගෝඨාභයට බෑයි කියලා දින 100ක් ඇතුළත පෙන්නුම් කරලා තියෙනවා. හැබැයි අද MCC ගිවිසුම සංශෝධන වලට යටත්ව අස්සම් කරන්න ඔබලා එකඟ වෙලා තියෙනවා. ඒ නිසා බොරුවෙන් ගත්ත ආණ්ඩුවක් වැඩබැරි බව ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා මේ ඡන්දයේදී නිසැක ලෙසම මේ රටේ මිනිස්සු නැවත වරක් අපිට බලය දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගත්තාම අපි දැක්ක පහුගිය දවස්වල මේ එක එක ප්‍රකාශන නිකුත් වෙනවා මේ උකුස්සෙක් වගේ පහර දෙනවා කියලා එක තැනකින් කියනකොට තව තැනකින් කියනවා දැන් පොදුජන පෙරමුණට පෙරේතයෝ කුම්බාණ්ඩයෝ බැල්මහෙල්නවා ඒ නිසා මම දොරටු පාලකෙක් වෙලා ඉන්නවා আদি වශයෙන් විවිධ ප්‍රකාශන නිකුත් වෙන ඝට්ටනයක් වගේ තියෙනා වගේ කාත්මදරයක් පේනවා එහෙම නැත්නම් ප්‍රශ්නයක් තියෙනවද නැහැ එහෙම මොනම ආකාරයකවත් ගැටලුවක් නැහැ මම නායකත්වයේ ඉතාමත් හොඳ අවබෝධකින් යුතු කටයුතු කරනවා ඉතින් ජනතාවට ප්‍රශ්නෙකුත් නැහැ නායකත්වයට ප්‍රශ්නෙකුත් නැහැ මේ දෙවෙනි පෙළායට ප්‍රශ්නයක් තියෙනවා ඒක ඇත්ත. ඉතින් දෙවෙනි පෙළායේගේ ප්‍රශ්න තිබෙන්නේ රට වෙනුවෙන්වත් දිස්ත්‍රික්ක වෙනුවෙන්වත් නෙමෙයි. පෞද්ගලිකව ඒ අයගේ න්‍යාය පත්‍රයන් පිළිබඳව තිබෙන ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිතුමාගේ ඔය ප්‍රකාශයේ පිළිබඳව කලබල විය යුතු වන්නේ නැහැ. මං හිතන්නේ දිස්ත්‍රික්කේ ප්‍රශ්නයකට පිළිතුරක් තමයි ලබා දුන්නේ. ඒ නිසා මේක දිස්ත්‍රික්කෙන් පිටායේ මේ ප්‍රශ්නේ පිළිබඳව මං හිතන්නේ එච්චර අවධානය යොමු කළ යුතු වන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම නායකත්වය අද ඒ ඉතාම සුවදතාවයකින් අවබෝධකින් යුතුව කටයුතු කරන මේ රටේ ජනතාව කැමති මේ සියලුම ප්‍රශ්න තිබෙන්නේ මේ ජනතාව ඉදිරියට ගිහිල්ලා සැබෑ ලෙස මුහුණ දෙන්න බැරි විවිධ ආකාරයෙන් අක්‍රමිකතාවලට සම්බන්ධ විවිධ වැරදි කරලා එවැනි ආකාරයෙන් කටයුතු කරපු අයට ජනතාව ඉදිරියට යන්න පුළුවන්කමක් නැති නිසා ඒ අය ඉස්සරහට දානවා අපි නම් මොනම ආකාරයකටවත් කලබල වෙන්නේ නැහැ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යහපත් සංකල්ප ක්‍රියාපට නැංවිය හැකි පිරිසිදු දේශපාලඥයන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය දුමිද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රැස්වීම දෙන්න කියන්නේ මොනවද දෙනවයි කියලා මට දෙන්නම අරක දෙන්නම් කියලා අපේ වේදිකාව අපි කියන්නේ අරක දෙන්නම් මේක දෙන්නම් කියලා අපට දෙන්න බැහැද අපට දෙන්න පුළුවා අපට පුදු දහයක් දෙනේ මහනුවර හැබැයි ඒකට මේ දේශපාලනේ ඒ නිසා හොඳට උරන්න හැබැයි වැරදියේ පාර්ලිමේන්තුව යවලා කනෝ කනෝ කියලා කියන්නත් එපා එස ගැළපෙනා තමයි පාර්ලිමේන්තුව යවන්න ඕන කැමතියි ගෝඨාභය මහත්තයා ගැළපෙන්නේ කවුද ඒ මතවාදයේ ඇගේ තියෙන ඒ දේ ක්‍රියාත්මක කරන්න පුළුවන් රට හදන්න පුළුවන් මිනිසු ටිකක් ඒ දැක්ම දින මිනිසු ටිකක් එහෙම මිනිස්සු යන්නේ නැතෝනේ එහෙනම් එහෙම හත්දෙනෙක් තමයි යවන්න ඕනේ තමුන්නාංශලගේ යෝජනාවේ තමුන්නාංශලට කියන්නේ වැව හැදෙන්න ඕනි පාර හැදෙන්න ඕන දම හැදෙන්න ඕනි මේ ගමේ අතන කාප්පේ හැදෙන්න ඕනි මෙතන අමුණ හැදෙන්න ඕනි මෙතන ඇල හැදෙන්න ඕනි ගා මහජන යෝජනා මේ ටික එකතු කරලා හරියට ප්‍රතිපත්තියක් හදලා ඒ ප්‍රතිපත්ති සංවාදනය කරලා අන්න තාක්ෂණික වශයෙන් දැනුම තියන අය විසින් අර වියක්තු උගත් බුද්ධිමත් විසින් එකට තාක්ෂණික ඥාන සපයලා මුදල් වේදකලේ වැඩේ කරන්න මේක තමයි ක්‍රමේ අද ලෝකේ තිරසන සංවර්ධන සංකල්ප කියලා කියන්නේ දෙන්න සපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිනෙව්වේ ඒ හොඳ සංකල්ප තමුන්නාංශලගේ අවශ්‍යතා හරියට ඉස්සරහට ගෙනියන්න අද තමුන්නාංශල ඉල්ලන්නේ අපි බෙදෙන එක නෙමෙයි සියලු දෙනා එකතු වෙලා මේ රට හදලා සංවර්ධනය කරලා හොඳ ආර්ථිකයක් දින් දැටගෙන ඉන්නේ කවුරුනේ ගමේ මේ ගමන බෙදාගෙන යනවා නම් ඒ අය නායකට මේ ගමනේ ජනතාව උඹනව දකින්න අය නෙමෙයි මිනිසුන් දෙමුන්නේ පොදු ජන පෙරමුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අර පක්ෂයද මේ පක්ෂයද කියලා ප්‍රශ්නයක් මිනිසුන් දෙමුනේ රට හදන පිරිසක් එකතු වෙන්න දැනවදහනේ ව්‍යාපාරික පුවත් විශේෂාංගය වෙතයි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය ආසියා පැසිෆික් ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ 20 වන වාර්ෂික සමුළුව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේදී සම්මේලනයේ අනුග්‍රහකත්වයේ දක්වන බව කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. මෙහිදී ආසියානු පැසිෆික් ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ 20 වන වාර්ෂික සමුළුව සඳහා නිර්මාණය කරන ලද වෙබ් පිටුව එළි දැක්වීමේ උත්සවයක්ද පැවැතුණා. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති මනින් ජයසිංහ මහතා උපසභාපති සංජය බණ්ඩාර මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් රැසක්ද සහභාගී වී සිටියා. ශ්‍රී ලංකාවේ රක්ෂණයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ICC ස්මාර්ට් එකෝ සොලියුෂන් මගින් එක්ව පරිසර හිතකාමී තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරන ලද අතර මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලුත්කම මහතා ICICI අධ්‍යක්ෂ නිහාල්ද සේරම් මහතා ඇතුළු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් රක්ෂණ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වී සිටියා. දුරකථන ක්ෂේත්‍රයේ සීමා මායිම් පුළුල් කරමින් Samsung ශ්‍රී ලංකා විසින් ප්‍රථම ස්පේස් සූම් තාක්ෂණයේ සහිත මෙගාපික්සල් 108 කැමරාව සහ 8K වීඩියෝ කිරීමේ හැකියාව සමඟ Samsung Galaxy S20 දුරකථන පෙළ වෙළඳපොළට හඳුන්වා දීමේ වැඩසටහන පසුකීදා කොළඹ දීප පැතුණා. S20 and S20 Plus මේ දෙකම 64 මෙගාපික්සල් තියෙන amazing කැමරා ෆෝන් එකක්. ඒත් එක්කම S20 Ultra එක ඊගාව ලෙවල් එකට ගිය ෆෝන් එකක්. ඒ තමයි 108 මෙගාපික්සල්. එහෙම නැත්නම් මෙගා Pixel 108ක් සහ 100x zooms 100 times zoom එක යන ෆෝන් එකක්. මේ ෆෝන් තුනම ඔයාට පුළුවන් මේ මාසේ පෙබරවාරි 28 වෙනිදා ඉඳලා මාර්තු 12 වෙනකල් ප්‍රී ඕඩර් කරන්න. ඒත් එක්කම 20 Plus හා 20 Ultra එකට ඔයාට හම්බ වෙනවා Galaxy Buds Plus එකක් free of charge. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලි තමයි මුසව් සහායට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.